සුබ මධ්‍යහනක් ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම දිනුෂිකා ප්‍රමුදා ප්‍රථමින් නවදහනේ පුවත් සිරස්තල වෙත මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය ඇඹිලිපිටිය නගර සභාව කොමසාරිස් වරයෙකු යටතට පත්වන ලකුණු කොළඹ වරාය නගරයේ නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ. කාශ්මීර අර්බුදයේ ජාත්‍යන්තර අධිකරණයට ගෙන යන්න පාකිස්තානය සූදානම්. මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම ඇතුළු යෝජනා කිහිපයකට කැබිනට් අනුමැතිය හිමි වුණා. मेरठ मुस्लिम प्रजाव के विवाह दिखसाद लियापदिम संबंधे मुस्लिम विवाह दिखसाद पणत मगिन अवश्य विधि विधान सलसातिवा एहत एम पणतेहि अदम कर्णु संशोधने व्युत बवट मुस्लिम प्रजाव के मेन्म मानव हिमिकम क्रियाकारकेंगिन अदासिदरी पातुना ඒ විවාහ වේතු වයස ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය සහ විවාහ වීම සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීම ආදී කරුණු සම්බන්ධයෙනුයි. ඒ අනුව අදාළ පනත සංශෝධනය කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස ඉදිරිපත් වූ යෝජනාවට ඇමති මණ්ඩලය අනුමැතිය පළ කළා. මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයයි ඒකාබද්ධ යෝජනාවක් ලෙස එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ. ලංකා ගමනාගමන මණ්ඩලයට බස් රථ 2000ක් ලබා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. මගේ ජනතාවට වඩාත් සුවපහසු ගුණාත්මක සේවාවක් සැපීම මෙහි අරමුණයි. අමරිකාව සමග රජ එළඹ ඇති ගිවිසුම් දෙකක් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ප්‍රජාතාන්ත්‍රික යහපාලනය සහ සමාජ ඒකාබද්ධතාව උදෙසා වූ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැඩසටහන සහ තිරසන සහ ආවරණික ආර්ථික වර්ධනයක් ඇති කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ප්‍රධානයන් ලබා ගැනීම සඳහා 2011 වසරේදී මෙම ගිවිසුම් අත්සන් කර තිබුණා. මෙම වැඩසටහන් සඳහා ලබා දෙන මුල්්‍ය දායකත්වය වැඩි කරමින් වැඩසටහන් අවසන් කිරීමේ දිනය දීර්ඝ කරමින් සහ නවීන බලශක්ති සේවා යන්න ඊට ඇතුළත් කරමිනුයි මෙම ගිවිසුම් සංශෝධනය කෙරෙන්නේ. දිවයින මාවන්‍ය වන පරිදි තොරතුරු සහ sannivedana තාක්ෂණය සම්බන්ධයෙන් නැඹුරුතාවක් දක්වන තරුණ තරුණියන් දසදහසක් තෝරා ඔවුන්ට විශේෂිත පුහුණුවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ව්‍යාපාරයක් ඇනබීමට ඔවුන්ගෙන් යෝජනා ලබාගෙන ඒ ඇගීමෙන් පසු සාර්ථක අයදුම් කරුවන් 3000ක් තෝරා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමයි මෙහි අරමුණ. කාර්මික වෘත්තීය අධ්‍යාපනයේ පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කිටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. කාර්මික වෘත්තීය අධ්‍යාපන පුහුණු අවස්ථා වැඩි කිරීම මෙහි ප්‍රමුඛ අරමුණයි. ඉන්දියා රජයේ නිවාස ආධාර වැඩසටහන යටතේ වැවිලි ප්‍රජාව සඳහා නිවාස දසදහසක් ඉදිකිරීමේ වැඩසටහනට තවදුරටත් අවශ්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කර තිබෙනවා. සියලු අභියෝග ජය ගැනීමට රට ණයපරින් නිදහස් කර ගැනීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එම වගකීම ඉටු කිරීමට රජය කැපවී සිටින බවයි ඔරුගොඩවත්ත කොරියා ශ්‍රී ලංකා තාක්ෂණ පුහුණු ආයතනය විවෘත කරමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ. ඔරුගොඩවත්ත කොරියා ශ්‍රී ලංකා තාක්ෂණ පුහුණු ආයතනයේ ඉදිකරුණේ ශ්‍රී ලංකා රජය හා කොරියා එක්සිම් බැංකුවේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසයි. ඒ සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 2900ක්. දේශන ශාලා, සමන්ත්‍රණ ශාලා, ශුණාකාර, පුස්තකාල, නවාතැන් පහසුකම්, ආපන ශාලා ඇතුළු සියලු පහසුකම් වලින් එය සමන්විතයි. එමෙන්ම නවීන විද්‍යාගාර, පරිගණක හා භාෂා විද්‍යාගාරද මීට ඇතුළත්. නවීන තාක්ෂණයෙන්ුත් නවලොවට ගැලපෙන පාඨමාලා රසක් එහි පැවැත්වෙන අතර පාඨමාලා අවසන් කරන සිසුන්ට NVQ 5 සහ 6 ජාතික මට්ටමේ ඩිප්ලෝමා සහතිකයක් නිකුත් කිරීමටයි කටයුතු දැක්වෙන්නේ. මෙම වෘත්තීය පුහුණු ආයතන විවෘත කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍ය රිෂාඩ් බදුදින්, රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතරණ, නියෝජ්‍ය අමාත්‍ය කනාරත්න පන්නවිතාන යන මහතුරු නැතුළු පිරිස ලංකාව දියුණු රටක් බවට පත් කරන්න තියෙනවා. අපි 2015 මේක බාරගත්තදී ප්‍රශ්න ගණනාවක් ආර්ථිකයේ තිබුණා. නැහැ ගන්න බැරි තත්ත්වයක් තිබුණේ. ඒත් ආර්ථිකය ස්ථාවරය කරා. ආර්ථික දියුණුව ආරම්භ කරා. ඒ නිසා අද අපිට කියන්නේ ඉහළ
මධ්‍යම ආදායම් ආර්ථිකයක් කියලා. ඒක පුද්ගල ආදායම ඩොලර් 4000කට වැඩි රටක්. අපි දැන් එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මේ දැනුමෙන් තමයි අපි අපේ ව්‍යාපාර ආරම්භ කළා. මේ දැනුමෙන් අපිට පුළුවන් ලෝක වෙළඳපොළ ආක්‍රමණය කළා අපේ භාණ්ඩ සේවා අලෙවි කරන්න. අපේ කෘෂිකර්මය නවීකරණය කරන්න. අන්න එතනයි අපිට තියෙන අභියෝගය. අපි අලුතෙන් හිතලා එතෙන්ට යන්න ඕනේ. නැත්තම් අපි වැටෙන්න ඕනේ. ඔක්කොම කියන රට ජාතිය බේරා ගන්න කියලා. අද තියෙන ත්‍රස්තවාදයක්වත් ආගමක් භාෂාවක් නෙමෙයි. ඊට වඩා තියෙන්නේ අපිට ණය ගෙවලා ණය බලෙන් ඉවත් වෙනවද නැද්ද? නැත්තම් කිසි දවසක ආතික අභිමානයක් අපිට තියෙන්නේ හැමදාම ණය ගන්න ඕනේ හැමදාම හිඟා කන්න බෑ අපි තීන්දුව කරන්න ඕනේ ඊළඟ දශකයේ තුලදී අපි ණය ආපහු ගෙවනවා කියලා අපි තීන්දුව කරන්න ඕනේ අපි හිඟා කන්නේ නැහැ කියලා හැමදාම මේක කරන්න බෑ අන්න ඒකයි අපිට තියෙන අභියෝගය මෙවැනි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම පිළිබඳ ඒ පාඨමාලා සඳහා තේරීපත්ව සිටින සිසුන්ද අධ්‍යනය කටයුතු සිදු කරන ගුරුවරුන්ද මෙසේ අදහස් පළ කළා මෙයාස්තනේ සියලුම දරුවන් පාඨමාලාව අවසානයේ වැඩිදුර පුහුණුවට යොමු වෙනා වගේම සියලුම දරුවන් ඩිප්ලෝමා ධාරීන් ආයතනෙන් පිට කරන මේ ඩිප්ලෝමා ධාරීන්ට කැමති නම් එයාලගේ අවශ්‍යතාවය මත උපාධියක් කරගන්න පුළුවනි වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය හරහා එහෙම නැත්නම් එයාලට රැකියාගත වෙන්න පුළුවන් විදේශ රැකියා ඒ වගේම ස්වයන් රැකියා ඒ වගේම දේශීය රැකියා ඕන තරම් අප රටේ තියනවා ළමයින්ට කැමති විදියට ඒවට යොමු වෙන්න පුළුවන්. අතරම තාක්ෂණික වශයෙන් ඉස්සරහට යනකොට අපිට මේ මෙගාට්‍රොනික්ස් රොබෝටික්ස් වගේ උසස් දේවල් වලට යොමු වෙන්න වෙනවා. අපිට ලොකු දැනුමක් මෙතනින් ලබා ගන්න පුළුවන්. මගේ බලාපොරොත්තුව මෙතන ඉගෙනගෙන ඊට පස්සේ මගේ ඩිග්‍රී එක කරලා ඊපස්සේ වෙන රටකට යන්න. ඒකට ලොකු පිටුවහලක් වෙනවා මේ රොබෝටික් අංශයේ මේ පාඨමාලාව. අතරම මෙගාට්‍රොනික් අංශය ගැන කතා කරනවා නම් මේක ලංකාවට මුලින්ම හඳුන්වා දුන්න තාක්ෂණයක්. මේකෙන් අපිට පුළුවන් රොබෝ සිස්ටම්ස් ප්ලෑන් කරන්න. ප්ලෑන් කරලා ඉස්සරහට එන්න තියෙන තාක්ෂණත් එක්ක එකතු කරලා ඒවා ආයතනවල භාවිතා කරන්න ගන්න පුළුවන්. ලංකාව විතරක් නෙවෙයි පිටරටත් මේක ලොකු ඉල්ලුමක් තියෙන තාක්ෂණයක්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ තාක්ෂණයෙන් ඉදිරියටම ගිහිල්ලා මගෙම කියලා ව්‍යාපාරයක් පටන් අරගෙන ඒක තවත් දියුණු කරන්න. මේකෙන් අපිට කොරියන් ලැන්ග්වේජ් එක ඒකත් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි වගේ ළමයින්ට කොරියන් ලැන්ග්වේජ් එකත් මේ ආයතනයෙන් ඉගෙන ගන්න හම්බ වෙනවා. ඒකත් අපිට ලොකු වාසනාවක්. අපේ මේ ෆස්ට් බැච් එක මාර්ම වාසනාවන්තයි කියන තමයි තියෙන්නේ. කොළඹ වරාය නගරයේ නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. නාගරික සංවර්ධන පනතට අනුව අමාත්‍ය පාටලි චම්පික රණවක මහතායි කොළඹ වරාය නගරයේ නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කළේ. කොළඹ වරාය නගර භූමිය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට ඇතුළත් කිරීම පසුගියදා පාර්ලිමේන්තු යෝජනා සම්මතයෙන් සිදු කෙරුණා. ඊට සමගාමීවයි අමාත්‍යවරයා මෙම පියවරගෙන ඇත්තේ. ඒ අනුව ඉදිරියේදී කොළඹ වරාය නගරයේ සංවර්ධන කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ නීති රෙගුලාසි සහ අධීක්ෂණයේ යටතේ සිදුවනු ඇත. රාජ්‍ය ගිනුම් කාර්ක සභාවේ කටයුතු අද සිට මාධ්‍යට විවෘත කිරීම වෙනුවෙන් සංවිධාන කළ උත්සවය කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. එම කාර්ක සභාවේ නියෝජිතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාවේ කටයුතුද මාධ්‍ය වෙත විවෘතවයි පවතින්නේ. රටට ගැලපෙන අලුත් නීති පද්ධතියක් සකස් කළ යුතු බව අමාත්‍ය පාටලී චම්පකරණවක මහතා පවසනවා. පානදුර නගර ශාලාවේ පැවති සම්මන්ත්‍රණයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. පොදු එක නීති පද්ධතියක් රටට තියෙන්න ඕනේ. ඒ පොදු එක ශ්‍රී ලාංකික නීති පද්ධතිය යටතේ විවිධ අනන්‍යතාවයන් පවත්වාගෙන යෑමේ අයිතිය තහවුරු කරන්න ඕනේ. පාර්ලිමේන්තුවේ වගකීම තමයි. පාර්ලිමේන්තුව ඉදිරියේ නීති ප්‍රතිපාදන 11ක් ගෙනල්ලා තියෙනවා. සාකච්ඡා වෙලා තියෙනවා ජනාධිපතිතුමා අගමැතිතුමා සහ විපක්ෂ නායකතුමාගේ වගකීම තමයි ජනතාවගේ බියසක දුරු කරන්න නම් රට එක රටක් කරන්න නම් මේ නීති ප්‍රතිපාදන පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂවල අනුමැතියෙන් සංශෝධනය අනුමත කරලා රට එක නීතියකට ගේන එක මේ සඳහා ධෛර්යය දේශපාලකින්ට ලබා දීම තමයි අපේ මේ ජාතික මගේ ප්‍රධාන අරමුණ. තිරසර රසායනික කලමනාකරණය පිළිබඳ සම්මන්ත්‍රණය කොළඹදී පැවැත්ුණා. ඒ අමාත්‍ය දයා ගමකී මහතාගේ ප්‍රධානත්වයෙන්. එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය යුරෝපා සංගමයේ සහාය ඇතිවයි මෙම සම්මන්ත්‍රණය සංවිධාන කර තිබුණේ. අමාත්‍ය දයා ගමකී මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ සම්මන්ත්‍රණයට එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
ඊට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍ය දයාගමගේ මහතා ඇමරිකාවේ මිලියනියම් චැලෙන්ජ් අපිට ඩොලර් මිලියන 500ක් ලබා දෙනවා අපේ රටේ රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරනකොට ඒකට ප්‍රතිපත්තියක් හදන්න ඒ යුරෝපා හවුල ඒ යුනිඩෝ එකත් එක්ක එකහුව වෙලා රජයේ ආයතන පුද්ගලික ආයතන මේ ඔක්කොම එකට එකතු කරලා හැම කෙනෙක්ගේම අදහස් අරගෙන ප්‍රතිපත්තියක් හදන්න උදව් කරනවා ඉතින් මිලියනියම් චැලෙන්ජ් මුදල් එවැනි දේවල් වලට පාවිච්චි කරන්න තමයි තියෙන්නේ තනිකර අසත්‍යයක් නිකන් කල්පනා කරලා බලන්න අපේ රටේ ඉන්න ගොවි මහත්තුරුන්ට අපි ඉඩම් උපුවක් දෙනවා දැන් මේ ඉඩම් අරගත්තෙන් පස්සේ දැන් ඒවට අපි සින්නක්කර අයිතිය දෙන්න ඕනේ කියලා අපි කිව්වා ඒක විරුද්ධ පක්ෂී ඉන්න කට්ටිය කියනවා දැන් මේ සින්නක්කර අයිතිය දීලා අපි මේ ඉඩම් ටික ඇමරිකාවට විකුණන්න හදන්නේ කියලා මේක මහා අභූත චෝදනාවක් ඇමරිකාව වගේ රටවල් වල ඉන්න ගොවියන්ට අපේ රටේ ඉන්න මේ මිනිස්සුන්ගේ අක්කර දෙක ඉතුරු ඉඩම් අවශ්‍ය කරනවා ඒ ගොවිතැන් කරන්නේ අක්කර 10 කරනවා ඒ ආසියන්ත්‍රා වලින් තමයි බෙහෙත් ගහන්නේ හොර දාන්නේ මේ අක්කර දෙකේ දෙක අපේ ගොවියෝගේ ඉඩම් ගන්න මේක මොකක් මහා විහිළුවක්නේ මොකද්ද මේ ආර්ථික කුරුඩෝ කියන්නේ යම් කිසි ඉඩමක් ඇමරිකාවට දෙන්න අවශ්‍යද ඔය නෑ ඉඩමක් මොකක්වත් දෙන්නේ නෑ ඒක හැබැයි ඉතින් රටට අහිතකර මොකක් හරි ඒගොල්ලෝ ගෙනාවොත් එම අපේකට විරුද්ධ වෙනවා ඒ අයිති අපිට කොහොමද තියෙන්නේ අපි විපක්ෂ ගහපු ගිවිසුම් වලින් තමයි රටට කෙල වෙලා තියෙන්නේ ඒ දවස්වල ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හරි ගහපු ගිවිසුම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ යටතේ හරි අදටත් අපිට ප්‍රශ්න බලපාන්නේ ගිවිසුම් එක්ක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා තම පුරවැසි භාවයේ ඉවත් කරගෙන සිටි සමයේ චන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිව ඡන්දය භාවිත කිරීම පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය මේ බව සඳහන් කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකීය පුරවැසිභාවයේ ඉවත් කරගෙන සිටි සමයේ එවකට උපයෝගී කරගත් ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිව සිටි ඇතැයි පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය දැඩි අවධානය යොමු කර තිබෙනවා. මේ පිළිබඳ සිංහල මාධ්‍ය පුවත්පතක නියෝජ්‍ය කතුවරයෙක් මැතිවරණ කොමිසම් සභාවටද පැමිණිලි කර ඇති බවයි එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ. මෙරට පුරවැසියෙක්ව නොසිටින අයෙක්ව හම්බන්තොට මුල්කිරිගල මැතිවරණ කොට්ටාස යටතේ වාර්ෂිකව ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිව තිබීම හා 2005 වසරේ මෙරට පැවති ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා තම ඡන්දය භාවිත කර තිබීමත් බරපතල තත්වයක් බව එම නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා. ජනාධිපතිවරණ පනතට අනුව එවැනි ක්‍රියාවක් අධිකරණය හමුවේ දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලාංකිකයෙකු නොවන අයෙකු කිසිදු මැතිවරණයකදී හෝ ජනමත විචාරණයකදී ඡන්දය භාවිත කිරීමේ හැකියාවක් නොමිති තත්වයක් බවයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ. ඒ අනුව මැතිවරණ කොමිසම් සභාව හමුවේ බරපතල වගකීමක් පැවරී තිබෙනවා. ඒ මේ ක්‍රියාවලිය පිළිබඳ කඩනම් හා සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීම මෙන්ම ව්‍යාජ තොරතුරු සපයමින් මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති පාර්ශ්ව අනාවරණය කර ගැනීමයි. එම සභාව මෙන්ම මෙහා සම්බන්ධ සියලු පාර්ශ්ව මෙහිදී දක්වන අපක්ෂපාතී මැදිහත්වීම මෙරට මැතිවරණ ක්‍රියාවලිය කෙරෙහි ඡන්ද දායකයාගේ විශ්වාසය රඳවා තබා ගැනීමට උපකාරී වන බවයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. ඇඹිලිපිටිය නගර සභාවේ සභිකයන් අතර පවත්නා අභ්‍යන්තර ගැටලු හේතුවෙන් එහි පාලනය කොමසාරිස්වරයා යටතටපත් කිරීමේ සූදානමක් පවතිනවා. මාස කිහිපයක සිට ඇඹිලිපිටිය නගර සභාවේ සභිකයන් අතර බෙදීමක් පවතිනවා. සභිකයන් 13 දෙනෙකුගෙන් උත් මෙම නගර සභාවේ පාලනය ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ. නගරාධිපතිවරයා සමග සභිකයන් 5 දෙනෙකුද ඔහුට එරෙහිව සභිකයන් 8 දෙනෙකුද සිටීම හේතුවෙනුයි මෙම අර්බුදය මතුවී ඇත්තේ. මෙම අර්බුදයේ හේතුවෙන් ඇමිලිපිටියේ වෙසෙන ජනතාවට පළාත් පාලන ආයතනයකින් ඉටු විය යුතු වැඩ කොටස නිසිලෙස ඉටු කර ගැනීමට නොහැකි වී ඇති බවයි සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා පවසන්නේ. දැන් මේ සාකච්ඡාවකින් අපිට තීව්‍ර දෙන්න බැහැ. ඒක විමසන්නේ අවශ්‍යයි. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට තියෙන සියලුම දේවල් ලිඛිතව අපිට දෙන්න කරන්න. ඒක ඒවා සංශෝධනය කර ගන්නවා. ඒවා ඉන්න ක්‍රමවේද මේ සංශෝධනය කර ගැනීම. බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ සංඛ්‍යාව දෛනිකව අඩුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ.
අපිට අවශ්‍ය වෙන්නේ මේ පෞද්ගලික බස් කර්මාන්තයේ ගුණාත්මක තත්ත්වය මත හොඳ ප්‍රවාහන සේවයක් රටේ ඇති කරන්න. මේ වෙනකොට වෙලා තියෙන්නේ දිනකට බස් රථවල යන මගින් 1500ක් නොකඩවාම ඉවත් වෙමින් තියෙනවා. කප්පම් ප්‍රශ්නේ විසඳුනේ නැහැ. අවුරුද්දට බිලියන 240කට වැඩි ප්‍රමාණයක් තාමත් අපේ බස් රථවලින් කප්පම් ගන්නවා. දහාටවන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වීම සම්බන්ධයෙන්ද ගැමුණු විජයරත්න මහතා මෙහිදී අදහස් පළ කළා. විශේෂයෙන්ම සංගමයේ විදියට 18 වෙනි සංශෝධනයට අපි විරුද්ධතාවය පළ කළා. විශේෂයෙන්ම 18 වෙනි සංශෝධනය කියන එක අපි දක්ුණා ඒකාධිපති පාලනයක් මේ රට තුළ ස්ථාපිත වුණොත් ඒ ඒකාධිපති පාලනය තුළ අනිවාර්යයෙන්ම නැවත වරක් ත්‍රස්තවාදය බිහි වෙනවා කියලා. ඒ නිසා අපිට බයක් තිබුණේ තරුණ ජීවිත නැවත වරක් ගොදුරු වෙයි මේ ඒකාධිපතිත්වයේ තුල කියලා. දිවයිනේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු ඇතුළත් සංවර්ධන පුවත් විශේෂාංගය දැන් පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘති යටතේ මින්නේරිය දේවාලය අසල ඉදිකළ වෙළඳකුටි 17ක් බාරදීම හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ඩියා රුඩවත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එක් වෙළඳකුටියක් වෙනුවෙන් වැයකළ මුදල රුපියල් 90,000ක් මෙමගින් ස්වයන් රැකියාවන්නේ නියුතු පුද්ගලයන්ට ප්‍රතිලාභ රැසක් හිමිවන බවයි එම පිරිස් පෙන්වා දෙන්නේ. පාතේවා හැට මැතිවන කොට්ටාසයේ සංවර්ධනය කෙරුණු පින්නගොල්ල ගල්කඩුව මාර්ගයේ ජනතා ඉදිරිපත් කිරීම එක්සත් ජාතික පක්ෂ පාතේවා හැට ප්‍රධාන සංවිධායිකා ශාන්තිනි කෝන්ගහගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ශ්‍රී සද්ධර්මාරාම විශ්‍රාමශාලා විවෘත කිරීම හා කාන්තා ග්‍රාම සංවර්ධන සමිතියට උපකරණ බෙදා දීමද මීට සමගාමීව සිදු වුණා. ලංකා බැංකුවේ 80 වන සන්වත්සරයේ වෙනුවෙන් උත්සවයක් මහනුවරදී පැවැත්වුණා. ලංකා බැංකුව නවීකරණයෙන් ඉදිරියට යන මේනුයි මෙම උත්සවය සංවිධානය කර තිබුණේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්, ලංකා බැංකුවේ මහා කළමනාකාර සෙන්රත් බණ්ඩාර යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්ුයි උත්සවය පැවැත්වුණේ. මධ්‍යම පළාතේ විශිෂ්ටතම ගනුදෙනුකරුවාට හිමි සම්මානය ව්‍යාපාරික ලක්ෂ්මන් විජේසිරි මහතා වෙත මෙහිදී පිළිගැන්වුණා. විශාල පිරිසක් උත්සවයට එක් වුණා. ඒ සමගින් නයිටේන් දිවාපුවක් අවසන් වෙනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk